සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. රටේ සියලුම දෙනා ඒ වෙනුවෙන් ලහිලහියේ සූදානම් වෙනවා. ඒ අය අතර අද දවසේත් නිවාඩුවක් නොමැතිව අනිත් අය වෙනුවෙන් කැපවෙන පිරිසක් ගැනයි දසත නිවුස් අපේ මේ අවධානය. රටේ බොහෝමයක් ගෙවල් වල අය අද තම තමන්ගේ මහ ගෙදරට එකතු වෙලා දූ දරුවන් සමග සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරනවා. වසර දහස් ගණනක ඉඳලා පැවතින මේ අලුත් අවුරුදු සිරිත ඉටු කරන්න අවසර නොලැබෙන පිරිස් බොහෝමයක් අප අතර සිටිනවා. අලුත් අවුරුද්ද සමරන උදවියගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු එවන් පිරිසක් ගැනයි මේ කතාබහ. මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු එකකේ. මෑතක් වනතුරුම අපට මේ රෝහල් භූමියේ දක්නට ලැබුණේ සෞඛ්‍ය ජනවලින් උණුසුම් වුණු රෝහල් භූමියක්. රෝහලට ආගිය කොයි කවුරු වුණත් සෞඛ්‍ය සේවකයන් ගැන කතා කරේ ඒ තරම් ප්‍රසාදයකින් නම් නෙවෙයි. ඒ කොහොම වුණත් සියලුම දෙනා තම තමන්ගේ ගම්බින් බලා පිටත් වෙලා ගියපු අවස්ථාවක කොළඹ නගර මැදේ පිහිටි මේ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් සිදු කරන අපරිමිත කාර්යභාරය පිළිබඳව ඔබත් හැඳින ගත යුතු බවයි අපේ අදහස. මම අලුතෙන් වැඩට ආවේ. මේ අවුරුද්ද තමයි මම පළවෙනි අවුරුද්ද හොස්පිටල් එකේ ඉන්න. ගෙදර ආයේ නැතුව දුවලා දෙන්නයි පුතයි මහත්තයයි ඉන්නේ. එයාලා නැතුව ඉතින් දුකයි. ඒ වුණාට ඉතින් මේ වගේ කීමනේ අපි සන්තෝෂයෙන් වැඩ කරනවා. ඔව් අදත් වැඩ. ඒ වුණාට අපි ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරීන් සියල්ලන්ම ඔබගේ සේවයට සතුටින් කැප වෙලා ඉන්නවා. හැබැයි අද වගේ දවසක මම කැමති ඕගොල්ලෝ ගෙදරට වෙලා සතුටින් ඉන්නවා නම් හදිසි අනතුරු සිදු කරගන්නේ නැතු. ඒක තමයි මගේ පණිවිඩය. අවුරුදු කීයකින් පවුලයාත් එක්ක අවුරුදු සමරලා නැද්ද? අවුරුදු 10. තාම වැඩ. මගේ වයස 74යි. මමයි මල්ලි ඉන්නේ. අම්මා තාත්තා ඔක්කොම මලා. මම තමයි මල්ලිය බලන්නේ. මම මැරෙනකම් බලනවා. අතපයි තියෙනකම් මම වැඩ කරනවා. අවුරුදු 5කින් විතර. අවුරුදු 5කින් අවුරුදු ගෙදර ආයත් එක්ක අවුරුදු සමරලා නැහැ. මගේ රාජකාරී කාලේ අවුරුදු 35ක් වෙනවා. මේ අවුරුදු 35 තුල බොහෝ දවස් සිටියේ රාජකාරී ආයතනය තුල. මොකද අනිත් රජයේ සේවකයන්ට වගේ අපිට හැමෝටම නිවාඩු අරන් ගෙදර යන්න විදිහක් නැහැ. රෝගී තනිකරලා දාලා යන්න බැහැ. ඉතින් අපි මාට්ටු ඒකක මට්ටමේ හැමෝම පොඩ පොඩ හරි එක කැම ජාති ගෙනල්ලා මං හිතන්නේ ගෙදරට වැඩි සරුසාර අවුරුදු මේසයක් එහෙම අපි ලෑස්ති කරනවා අවුරුද්දෙන් පස්සේ. පහුගිය සේවා කාලය සලකලා බැලුවාම සමහර අවුරුදු ගෙවල් වල හිටිය වැඩිපුර වෙලාවක් අපි රෝගින් එක්ක රැඳී සිටමින් අවුරුදු සැමරුවා. අතරම ඒක දැන් අපි රෝහල් කාර්ය මණ්ඩලෙ විදිහට අපේ හිතට කනගාටුවක් දුකක් දැනෙන්නේ නැති තත්වයක් වුණා. ඒ මොකද අපි කාත් කවුරුවත් බලන් දෙන්න හැකියාවක් නැති රෝගින් එක්ක අවුරුදු සමරනකොට මං හිතන්නේ ඒක වෙනම විදිහ සතුටක් භුක්ති විඳ අපි පහුගිය කාලය තුල. අවුරුද්දට ගෙදර යන්න තිබුණා නම් හොඳයි. ඉතින් අම්මලත් එක්ක ඉන්න යන්න බෑනේ patient ලා දාලා. අපි ඉඳවනේ ඉතින් බලන්න. කයිටි අම්මලා මතක් වෙනවා. ඉතින් අවුරුදු දවසේ අපි ගෙදර නැහැ. ඉතින් ගෙදර යන තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් අඬන තමයි ඉන්නේ. ඉතින් patient ලා දාලා අපිට යන්න බෑනේ කෙවල් වල. අනික කටින් නිවනින්දා ඉතින් අපි වැඩ කරනවා. රෙඩ් වෙන එකට සේවයක් කරන්න වෙයි. දැනට අවුරුදු දෙකට පස්සේ ආව ගෙදර ගිහින් අවුරුදු සමරලා නැහැ. එයාලා දුකින් අපි එනකම් බලන් ඉන්නේ අවුරුදු සමරන්න. ඉතින් patients ලා ගොඩක් එනවා. ගොඩක් ට්‍රාන්ස් එනවා අනිත් hospital වලින්. ඒක නිසා ඉතින් එයාලට patient care දෙන්න ඕන. අපි උපරිමයෙන්ම කරනවා. අවුරුද්ද පහු වෙලා හරි ගෙදර යන්න හිතන් ඉන්නේ ඉතින්. ඇත්ත වශයෙන්ම අවුරුදු සමය ඉතාමත් කාර්යබහුල කාලයක්. ඒ නිසාම සිදුවන හදිසි අනතුරුත් සාමාන්‍යයෙන් තරමක් ඉහළ මට්ටමක පවතිනවා. අවුරුදු සමයේ කලෙලි බසින ගිනි කෙලි සෙල්ලම් ලිල්ලම් කරගත් අයත් අවසානයේ ඇවිත් නවතින්නේ මෙතන. විවිධ හදිසි අනතුරු වලින් වගේම නොසලකිලිමත් කමින් හෝ බීමත් කමින් අනතුරට පත් අය වෙනුවෙන් කැපකිරීම් රාශියක් කරමින් ඔවුන් රැකියාවේ නිරත වෙනවා. දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.